පුතේ ඔයා සින්දු කියනකොට පුතේ ඔය නිකන් මෙහෙම ඉඳගෙන කියන්නේ වැඩිදුර අධ්‍යාපන ලබන්නේ නැහැ කියලා ඉතල මම සංගීත ක්ෂේත්‍රයට ආව ඉතාල කුඩාවදී ඔයා නෙමෙයි අද ඉඳන් රංජිත් තමයි මම ඉතල නේ කොණ්ඩ කැපුවා නම් මගේ මොනවා කපයි කියලා මම කල්පනා කරන්නේ ඉතින් රත්නමාලි සැකිරණයි මහබෝසවණයි තිසාවෙවයි සීගිරියයි අපේ උරුමයයි ආයිබවන් මේරට හදපු මේරට හදන මේරට හදන්න බලාපොරොත්තු වෙන මිනිසුන් වෙනුවෙන් වෙන් කරන වයඹ ටීවී දේශපාලන කතිකාවත රට හදන මිනිස්සු දේශපාලන කතිකාව සඳහා අද එකතු වෙන්නේ සොඳුරු මිනිස්සෙක් නම කියෝ සැනින් මුළු රටක් හඳුනන ප්‍රවීණ ගායන ශිල්පී සංගීත අධ්‍යක්ෂක ගීපද රචක සොඳුරු මිනිසා රූකාන්ත ගුණතිලක මැතිතුමන් ආයිබෝන් ඔබතුමන්ට ආයිබෝන් ඉතින් කොහමද වාසය දේශේ මේ දිනවල වාසය යම් කිසි දෙකේ වෙනස් වෙලා තියෙනවා සාමාන්‍යයෙන් කොළඹ ප්‍රදේශයේ හිටියත් මේ වන විට දැන් මාස 7ක් 8ක් 10ක් පමණ කාලෙක ඉඳන් වැඩිපුර කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාසය කරනවා අලම්බ ප්‍රදේශයේ සහ නාරම්ම ප්‍රදේශවල මේ දිනවල ටිකක් කාර්ය බහුලයි ඔබතුමන් ගොඩක් කාර්ය බහුලයි ඔව් අපිට පේනවා බලනකොටත් මොන වෙහෙසකර තත්වයක් තිබෙන්නේ ඔව් ඊටාම වෙහෙසකරයි ඇත්තටම ජනක මම බොහොම මේ මං මගේ රැකියාවත් එක්ක මං රැකියාව වෙලාවේදී හැමදාම නොවත් නිදි මරපුවාම ඒ නිදි මරලට අනුගාමීව මම හොඳටම නිවාඩු ගන්නවා හොඳට නිදිය ගන්නවා බොහෝම කියන්නේ දවසකට පැය සමහරට 10 12ක් නිදිය ගන්න වෙලාවුත් තියෙනවා පාන්දර නැගිටිනවා මම නමුත් ඒක මම අල්ලන හැන්දෑවට පොඩ්ඩක් නිදිය ගන්නවා එහෙම දැන් ඒව මොනවත් නැහැ දැන් මේ දවස්වල සාමාන්‍ය නිදිය ගන්නේ 2 3 සමහරට 4ට පාන්දර නිදිය ගන්නවා ආයේ 7 7:30 වෙනකොට නැගිටලා ඊට පහුවෙන්දා කරන්න තියෙන වැඩ කොටස කරනවා මොකද මේ මුළු දිස්ත්‍රික් කුරුණෑගල දිස්ත්‍රික් පුරාම මම ඇවිදිනවා රෝකාන්ත ගුණතිලක මහත්මයා මේ දිනවල අතිශයින් කාර්ය බහුල වෙලා අපි ඇයි කියලා ඔබට කියනවා මේ වැඩසටහන අවසන් වෙනතුරු බලාගෙන හිටියොත් ඔබට දැනගන්න පුළුවන් ඇයි මේ මෙච්චර කාර්ය බහුල වෙන්න හේතුව කියලා ඊට කලින් අපි කැමති ඔබතුමන්ගේ දේශපාලන කතාබහට යන්න කලින් කෙලිලොල් ළමාවිය පාසල අවදිය කොයි විදිහටද ගත වුනේ සුන්දර අතීතය අපි කැමති ආවර්ජනය කරන්න ඕ මගේ කුඩා අවදිය ඉතාම සුන්දරයි ඉතාම මම හුඟක් ආදරය ලැබපු ළමෙක් ඒ කාලේ මගේ අම්මගෙන් මගේ තාත්තගෙන් ගොඩාක් ආදරය ලැබුවා ඒ වගේම මගේ නෑදෑ හිතවතුන්ගෙන් සමගේ අම්මා ගුරුවරයෙක් ඉඳලා ඒ ගුරුවරිය හැටින්නකට ඇයගේ ශිෂ්‍යාවන්ගේ මොකද ගැහණු පාසලක ඉගෙනුවේ කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා මහාවිද්‍යාලය එතෙන්දී මම නිතරම ඇයව හමුවීමට ඉස්කෝලට ගියා මගේ පාසල කලින් ඇරුණාම කුඩාවදී එතකොට එහෙම ගොඩක් ආදර ලැබුවා නෑදෑයන්ගෙන් මගේ තාත්තගෙන් තාත්තගේ පැත්තේ නෑදෑයන්ගෙන් ඒ වගේ බොහෝ ආදරේ ලැබුවා මම ඒක හින්දා මම හිතන්නේ මම ආදරේ කරන්නත් දන්නවා මාපියා තාම ජීවිතුන් අතර ඉන්නවද පුතුවා ඔබතුමන්ට අම්මා තාත්තා ගැන මොනවාගේ හැඟීමක්ද අද තියෙන්නේ මේ ආපහු හැරිලා බලද්දි මට ලොකු භක්තියක් තියෙනවා ඒකම මට ඒ වගේ දෙමෝපිය දෙන්නෙක් හම්බුන හින්දා තමයි මාව මේ විදිහට හැදුනේ කියන එක මම හැම වෙලාවෙම මගේ හිතේ හැම වෙලාවෙම හිතේ තියෙන දෙයක් මම ඒකට මම මට ඒ වගේ දෙමෝපිය දෙන්නෙක් දුන්න එකට මම දෙයියන්ට ස්තුති කරනවා එදායේ ආදරණීය දෙමෝපියන්ගේ බලාපොරොත්තුවක් තියෙන්නේ නැති මගේ පුතා මේ තැනට යවන්නේ ડોක්ටර් කෙනෙක් ඉංජිනේරුවෙක් කෝ යම් කිසි බලාපොරොත්තුවක් තියෙන්නේ නැති ඒ අම්මගේ තිබ්බ බලාපොරොත්තුව මම තාත්තගේ තිබ්බ බලාපොරොත්තුව මොකද්ද නැත්නම් ඒ බලාපොරොත්තුවම දිෂ්ට උනේ වෙනාතකට ඔබතුම ගමන් කළාද නෑ මගේ තාත්තා හැම වෙලාවෙම තාත්තගේ කටේ කුඩා කාලේ ඉඳන් මං කුඩා කාලේ ඉඳන් තාත්තගේ කටේ තිබ්බයක් තමයි මම යම් කිසි දේශපාලනික
තත්වයක කවදාහරි ඉන්නවා කියන එක තාත්තා කටින් කියනවා මම අහලා තියෙනවා. නමුත් මගේ අම්මා එහෙම නෙමෙයි. ඇයි තාම වෙහෙසුණා මට අධ්‍යාපනය දෙන්නත් ගොඩාක් කැපවීම කරලා තියෙනවා. තියෙන ඉඩකඩම් පවා ඔක්කොම විකුණලා මම ඉතාම දඟ ඉතාම දඟම දඟ දරුවෙක් මම ඒ දඟකම හින්දා අතරම වුන් බය වුණා ඇය බය වුණා විශේෂයෙන් තාත්තා යම් කිසි ප්‍රමාණයකට බය වුණා මෙයා ගෙදර තියාගත්තොත් අනිවාර්යෙන් කියන්නේ කැලෑව දින වගේ දරුවෙක් ඉතාම සෙල්ලක්කාරයි අති දහවක භාවයක් තිබ්බා මගේ කිඳ මාව කොහරි හික්මීමක් ඇතුව හදන්න ඕන නැත්නම් මේ දරුව හදන්න හම් වෙන්නේ නැහැ කියලා මාව දැම්මා නේවාසිකාගාරයකට නුවර සහාය පාසලට දැම්මා ඒත් මම කෑගල්ලේ ශාන්ත මරියා මහවිද්‍යාලේ ඉගෙන ගත්ත 1 සිට 3 දක්වා නැවත වාරයක් මම ආයමත් සන්තන්තුන් විද්‍යාලයට ගිහිල්ලා එහෙනම් ආයෙ තුනේ පන්ති ඉඳන් නේවාසිකාගාරයක ඉතාම දැඩි නීති රීති හික්මීම යටතේ මාව දැම්ම හදන්න මට එහෙම කියාගෙන යද්දි මතක් වෙනවා සරදෙල්වත් එහෙම දෝ කියලා මට හිතෙනවා ඒ වගේ සෙල්ලක් කර හැබැයි අදටත් අපි ඒක වරින් වර සංගීත ප්‍රසංග වේදිකාවේ මම දකින්න ඔබ හරි සෙල්ලක්කාර චරිතයක් විදිහට එහෙම හෙදුවමින් පනිමින් රසිකයින්ගේ ආකර්ෂණය ඉහළින් දිනාගත්ත බොහොම දක්ෂ ගායන ශිල්පියෙක් විදිහටයි මම ඔබව දකින්නේ එතරම් දක්ෂ රටක් ලෝකයක් හඳුනන මේ රෝකාන්ත ගුණතිලක කියන ප්‍රවීණ ගායන ශිල්පියා සංගීත අධ්‍යක්ෂකවරයා ඇයි මේ හිටියඩිය දේශපාලනයට පිවිසුනේ දේශපාලනික ඥානයෙන් මං හිතනවා මං ගාව කුඩා කාලේ ඉඳලා තිබුණා කියලා මම ඒක මින් ඉහත යම් යම් තැන්වල ප්‍රකාශ කරලා තියෙනවා අපේ ගෙදර තිබ්බා අඟුරු ලිපක් ඒ එකුසේ අපිට අලුත් බිත්තියක් ආවා එතර කාලෙක ඒ බිත්තිය මං ඇඳලා රූප තුනක් බලාගෙන අඳින්නේ මං ගාව ඒ රූප තිබ්බා ගෙදර ඒව බලාගෙන අඳිනවා එකක් ඩැඩ්ලි සේනනායක මහත්තයාගේ එකක් ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ අනිත් එක විමලා කන්නංකර එක ඒවකට හිටපු සෞඛ්‍ය එමෙතිනි ඔබ තමයි දැන් ඔය චිත්‍ර අඳිනකොට වයස කීයක් විතරද මං හිතනවා මට වයස 7ක් 8ක් 7ක් 8ක් පුංචි දරුවෙක් පුංචි දරුවෙක් ඒ වගේ මොකද විමලා කන්නංකර මේ එම මැතිනි අපි මගේ අල්ලපුවත්තේ ඉතින් විතර මට පේනවා ඇගේ වාහනේ යනවා එනවා මොකද ඇගේ ස්වාමි පුරුෂයා දොස්තර කෙනෙක් ඩොක්ටර් කන්නංකර හරිම ප්‍රසිද්ධයි තාම කරුණාවන්ත සහ දක්ෂ වෛද්‍යවරයෙක් ඉතින් අපි එයා ඩොක්ටර් ඩොක්ටර් අංකල් මෙයා ඩොක්ටර් ඇන්ටි කියලා අපි කියන්නේ ඉතින් එහෙම සම්බන්ධකමක් අපිට මේ එහෙම තිබුණේ කුඩා කාලේ ඉතින් ඒ අර ගෙදර යම් කිසි කතාබස් වෙනකොටයි මගේ තාත්තා ගැතින් නිතර පිට වෙන වචනත් එක්ක මම දන්න පොඩි දේශපාලනික කතාබහක් අපේ ගෙදර තිබුණා නිතර අසුනා ගෙදර නිතර ඒකින්ද කුමාර රූප තිබුණා ඒ එක්වල කෑලි කාඩ් කාඩ්බෝඩ් වල තිබ්බ රූප ඒකින්ද එහෙම එකක් තිබුණා කුඩා කාලේ ඉඳන් ඒ කාලේ ඔබතුමාට තිබුණාද සැබවින්ම දේශපාලනඥයෙක් වෙනවා නැත්නම් සංගීත ශාස්ත්‍රයෙන් ඉදිරියට යනවා කියන මොකද්ද තිබුණේ එදා තිබුණ හීනේ එහෙම විශේෂ හීනයක් තිබුණේ මාව හැම වෙලාවෙම දැන් ටික ටික දැන් අපේ මගේ ඥාතීන්ගේ අපේ ගෙදර පවුල ආශ්‍රය කරන අයගේ හිතමිත්‍රන්ගේ දූබරුන්ගේ පුතුන්ගේ මේ මගුල් ගෙවල් තිබුණා ඔය මගුල් ගෙවල් වලට අපි යනවා දැන් තාත්තා යනවා මම යනවා අපමගේ අම්මා යනවා අක්කා යනවා අපි ගිහිල්ලා සින්දුවක් කියන්න කියන මාතෘකාව වෙනව කෑම කාලා හැම පොඩ්ඩක් නිකන් පුටු වල හැම ඉඳගෙන ඉන්නවා අනේ මේ 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 පුතා සින්දු කියනවා මේ සින්දුවක් කියනවා කියලා ඉතින් මම එක කුඩා කාලේ සීඩී ප්‍රනන්ද ගීත පමණයි ගායනා කරේ මම කියනවා පසුව මට තේරුණා මේ මියුසික් සංගීතේ නැතුව මම මේ මේක ගායනා කරන එක මට ලොකු අපහසුවක් ඒක කිසිම සංගීතයක් නැහැ ඒකද මම පසුව නූල් රෝදයක් අර ප්ලාස්ටික් නූල් රෝදයකට ඊයම් කැල්ල දාගෙන සාක්කුව දා යනවා සින්දුවක් කියන්න වුණත් යම් කිසි සූදානමක් තියෙනවා ඒක දාන්න දැන් ඒ උපකරණය මොකද්ද සංගීතයට ආදේශ ඒක අර මේ සින්දුව ගායන ගමන්
වටපිටින් ලැබෙන සංගීතය නෙමෙයි. ඔව්. නමුත් මගේ ගායනයෙන් පසුව අර සංගීත කණ්ඩාය වාදනය කිරීම සඳහා විතරයි පාවිච්චි කරන්න පාවිච්චි කරන්න ඉන්ටර්ලූඩක මේ අර ෆූ 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 ගේ වගේ. ඔව්. කළා එතකොට මට ටිකක් සන්තෝෂයි. මොකද යම් කිසි සංගීතයක් එක තමයි තවර මම ගායනා කරන්නේ. ඉන්පසු මට යම් කිසි මුදලක් සමරක් අය දෙනවා. ඉතින් රුපියල රුපියල් දෙකේ නෝට්ටුව තිබ්බයි කාලේ. එහෙම දෙනවා හරි පුතේ තව එකක් කියන්න අරමයි කියලා. ඒ වගේ එහෙම යුගයක් පහ වුණා. ඊට පස්සේ මට ලෝකල් සීටි කියලා කියන්න පටන් ගත්තා මේ කෑගල ප්‍රදේශයේ. ඉතින් ඒ අයියලා අර මේ ඉතින් ඔහොම තමයි ගියේ වැඩේ. පසුව මම මහනුවර ගියන් පසුව මට හම්බුණා එවකට තිබූ ලංකාවේ තිබූ එවකට කියන්නේ අද තිබ්බත් එක ඉතාම උසස් ගණයේ සංගීත කණ්ඩායමක් ෆෝචුන්ස් වාදක මණ්ඩලය සැලි පීරිස් ප්‍රමුඛ ෆෝචුන්ස් වාදක මණ්ඩලය. දැන් මගේ පාසලේ ගුරුතුමෙක් තමයි මේ සැලි පීරිස් මහත්තයා කියන්නේ. ඇවිල්ලා චිත්‍ර ගුරුතුම සංගීත සම්බන්ධ නැහැ. චිත්‍ර ගුරුතුම කියන්නේ මෙහෙම බලාගෙන අඳිනවද ඔයා දිහා. ඔව්. ඔයාගේ හරි ස්වරූපයත් අඳිනවා නැත්නම් ජනකව ජනකව කොමඩි කරන්න ඕන නම් කාටුන් කරන්න ඕන ඒත් පුළුවන්. ඒ විදිහටත් පුළුවන්. අර කකුල් හීනි කරලා අරම කරලා එහෙමත් අඳිනවා. හා. ඉතා දක්ෂ චිත්‍ර ශිල්පී. එතුමා ගේ සංගීත කණ්ඩායමක් තිබුණා. එතුමා එතකොට ඒ සංගීත කණ්ඩායමේ නායකයා ෆෝචුන්ස් වාදක මණ්ඩලය. ඒ ඉස්කෝලේ මොන හරි වැඩක් තියෙනකොට එතුමාගේ සංගීත කණ්ඩායම තමයි ඉස්කෝලෙන් බුක් කරන්නේ. නිකන් නෙමෙයි නොමිල නෙමෙයි. ඒ මුදල් ගෙවලා ඒ බෑන්ඩ් එක බුක් කරනවා. එතකොට පාසලෙන් යමෙක් කවුරු හරි එතකොට ලොකු ගායක වෙනවා ඒ කාලෙත්. ඔව්. සීටි ප්‍රනන්දු මහත්මයා එනවා. අතම සීටි ප්‍රනන්දු මහත්මයා වේදිකාව මට කියන්න බැරි වුණා. එතකොට එතුමා ගියා. ඔව්. මම එතනින්ම ප්‍රශ්නයක් ඇහුවොත් හොඳයි කියලා හිතනවා. ඔබතුමාට බාධා කිරීම සමා වෙන්න. දැන් එදා හිටපුවේ සංගීත කලාවයි අද කලාවයි දෙක ගැන බලද්දි ඔබතුමාට මොකද්ද දැනෙන හැඟීම? අද තාක්ෂණය අතින් ගොඩක් දියුණු. එදා එහෙම තාක්ෂණය දියුණු නැහැ. නමුත් අදටත් එදා ගායක ගායන ශිල්පීන් අපේ හදවත්වල ජීවත් වෙනවා. එදයි අදයි දෙක මොකද හිතෙන්නේ? එදා ගීත අදත් ගායනා කරන්න පුළුවන්. අදත් අදත් රස විඳින්න පුළුවන්. අද ගීතවල ඒ ප්‍රමාණයම බෑ. ඒ කියන්නේ එදා සින්දු 10ක් තිබ්බන සින්දු 8ක් රස විඳින්න පුළුවන් විදිහට තමයි හැදිලා තිබ්බේ. මට මේක මට පුද්ගලික අය තමයි මට කියන්න වෙන්නේ. මොකද මට කිව්වොත් මම අද ගීත 10ක් ගත්තොත් 8ක් බෑ. නමුත් 3ක් විතර වගේ තමයි රස විඳින්න පුළුවන් කියලා කිව්වොත් මම හිතන මාත් එක්ක බොහෝ දෙනෙක් එකඟ වෙයි. නමුත් සමහර කෙනෙක් ඔයා කොහොමද එහෙම කියන්නේ කියලා අහන්න ඉඩ තියෙනවා. මම යෝජනා කරනවා සංගීතය කියන එක මේ එක පාට හතු පිපෙන වගේ කරන්න බෑ. සංගීතයේ ඉතිහාසයක් තියෙනවා. අපිට ඉස්සල්ලා මේකේ මුල් යුගේ ඔව් ගින්දර හොයාගත්ත මිනිස්සු ඔව් ඒ වගේ කෑම හොයාගත්ත මේ කොලේ බේතට සුදුසුයි මේක මේ ලෙඩේට හොඳයි මේ පීවරෙන් පීවර ආපු ගමන අන්න ඒ වගේ සංගීතයේ තියෙනවා එක්තරා මට්ටම්. ඒ හැම එකක් ගැනම යම් කිසි අවබෝධයක් නැතුව මේකට අත ගැහුවොත් ලෝක අමාරු කරනවා. මට හිතෙනවා ඔබතුමා දේශපාලනයටත් පිවිසෙන්නේ මේ පියවරෙන් පියවරට කියලා. මේක මේ අපි දැක්කේ නැතුවට. මොකද වයස අවුරුදු 7 ඉඳලම ඔබ සිතුවම් කරනවා මේ දේශපාලඥයෝ ගැන. මේ හිතේ රෝපණය වෙලා තිබෙනවා මේ බීජය. ක්‍රමක්‍රමයෙන් අද වෙනකොට තමයි මේක දැනගන්නේ අපි හැමෝම. ඇයි ඔබතුමා ඇත්තටම අපි කතාවෙන් චුට්ටක් ඉස්සලා මේ දේශපාලන කතාවෙන් මිදලා අපි කලාව පැත්තට යමු. ඇයි දේශපාලනයට පිවිසෙන්නේ මම නැවත වතාවක් ඒ පැත්තට යමු. රටට තියෙන ඇල්ම ආදරේ මට කුඩා කාලේ ඉඳන් තිබුණා. මගේ තාත්තා රාජකීය ගුවන් හමුදාවේ හමුදා බටේ ලොකු ලොක්කෙක් නෙමෙයි නිකන් හමුදා බටේ. මගේ තාත්තා හැම වෙලාවම මට මාච් කරන්න කියලා දුන්න හරි විදියට. මේ කෙලින් ඇවිදින්න කොහොමද ඔහොම නෙමෙයි පුතේ මෙහෙමයි හිටගන්නේ මෙහෙමයි මෙහෙම හිටගනින් කතා කරනකොට කෙලින් හිටගෙන කතා කරන්න මට ගැහුවොත් ගහපන් මට මං කියන්නේ හරි කියලා එක. නමුත් එහෙම තමයි මට කියලා දුන්න විදිය මං කියන්නේ. මොකද එහෙම කිව්වොත් තමයි බොරුවක් කියනවා. ඔව් ඒක හරි. ගුටි කාලා ගෙදර එන්න එපා. ඒ වගේ යන දවසේ මගේ තාත්තා කිව්වා මගේ තාත්තා තමයි ඉස්සල්ලාම ජනක ඔබ විශ්වාස කරයිද දන්නේ නැහැ. මගේ තාත්තා තමයි මං පොඩි කාලේ සින්දු කියනවා දැකලා තාත්තා මට මතකයි කෑම පිගානත් අරගෙන නැගිට්ටා කෑම මේසෙන්. එහෙම කෑම පිගානත් අරගෙන නැගිට්ටා. අපි කෑම කකා ඉන්නවා.
පුතේ ඔයා සින්දු කියනකොට පුතේ ඔය නිකන් මෙහෙම ඉඳගෙන කියන්න එපා. ඔව්. නිකන් පොඩ්ඩක් මෙහෙම වැනිලා පොඩ්ඩක් කකුලෙන් තට්ටුවක් දාලා අතේ මෙහෙම බත් පිඟාන තියාගෙන මට අද වගේ මතකයි කිව්ව හැටි. ඒ කියන්නේ තාත්තට කලාවක් තිබිලා තියෙනවා දේශපාලනයක් තිබිලා තියෙනවා. අනිවාර්යෙන්. නැත්තම් ඒ දෙපැත්තට උපදෙස් දෙන්න විදිහක් නැහැ පුතේ. මෙතනදී මෙහෙම වෙන්න ඕනේ මෙතනදී මෙහෙම වෙන්න ඕනේ කියලා. බෑනේ. ඔව්. තාත්තා මෞතවගෙන වාදනය කරන හාමණිකාක හොඳටම වාදනය කරනවා. එයා ඒක සෙල්ලම් කරන දැකලා තමයි මම මටත් මේක ඉගෙන ගන්න ආසයි කියලා මගේ පළවෙනි වාදක භාණ්ඩය තමයි මේ මෞතවගෙන එක හාමණිකායක. ඉතින් එයා ගහන ඕලු පිපිලා අර මේ සින්දු ඔක්කොම ගහනවා. ඉතින් එයා තමයි මට ඉස්සෙල්ලම කිව්වේ. එදායින් පසුව මම කොඩා කාලේ පප පටන් සමහරවිට කොඩා කාලේ පටන් මම පොඩ්ඩක් චුට්ටක් ඒ අර ඒක ඉදිරිපත් කිරීම එහෙම නැත්නම් පර්ෆෝමන්ස් චුට්ට චුට්ට යෝග තිබ්බා. ඉන් පසුව මගේ රූපේ තිබ්බා මම මෙහෙම කරනවා කවදාද කියලා. නමුත් හැම වෙලාවෙම ගායකයෙක් වීමේ උමනාව මට හැම වෙලාවෙම ඒක පසු අවශ්‍යතාවයක් හැටියට තමයි මට තිබුණේ. මට තිබ්බ පිස්සුව තමයි සංගීත අධ්‍යක්ෂකවරයෙක් වීම, ගීත නිර්මාණය, සංගීත නිර්මාණය ලොකු වැඩ. කියන්නේ චිත්‍රපටි ඒ වගේ චිත්‍රපටි තමයි මේ හැදෙන්නේ නැහැ. ඒක හැදෙනු කීපයක් තියෙනවා නැත්තේ නැහැ. ඒ වගේ චිත්‍රපටි වලට ඒකේ නියම ඒ චිත්‍රපටියේ තියෙන ගැම්ම ඒක ඒ ලොමු ඩැහ ගන්න නන්දමින් මිනිසුන්ට සංගීතයෙන් ඉදිරිපත් කරන්න මට බුද්ධම ඌමනාවක් තිබ්බා. ඒකට හඹායන්න තමයි මම වෙලාම ඒ ලෝකෙ හිටියේ. නමුත් කවදාකවත් මට ඒක හම්බුනේ නැහැ. නමුත් මට සංගීත අධ්‍යක්ෂණය කරන්න මෙහෙම අවස්ථාවක් ආවා. ඉස්සල්ලාම මම ගොඩක් ගීත එක එකනට හදලා දීලා තිනවා. සමහර කේවල මගේ නම නැහැ. මුල් අවදී මගේ නම තිබ්බේ නැහැ. නමුත් ඒවා අපි උදව්වට යාළුකම් වලට හිතවත්කම් වලට සහ ගරුසරුකම් වලට අපි සින්දුවක කෑල්ලක් හදන මං හදන සමහර සැන්ලි පිරිස් මහත්මයා තව කෑල්ලක් හදන එහෙම අපි ලොකු ආදරයක් බැඳීමක් හිතවත්කමක් තිබ්බා. මට ආසයි දැන් මගේ නමින් මම මේ වයසේදී ඒ කියන්නේ එතකොට මට අවුරුදු 17ක 18ක් පමණ ඇති කිරිමල් යොවුන් විය. යෝ යෝ මං වැඩිදුර අධ්‍යාපනය ලැබනවද නැද්ද කියන තීරණයක් ගන්න මට වුණා. මම ඉස්සලා වැඩිදුර අධ්‍යාපනය ලබන්නේ නැහැ කියලා හිතලා මම සංගීත ක්ෂේත්‍රයට ආව ඉතා කුඩාවදී. ඊට පස්සේ මගේ මම එහෙම හරියන්නේ නැහැ. තව එක්කෝ නීතිඥයෙක් වෙන මොකද නීතිඥයෙක්ගේ ලකුණු ඇය මාතුල දුට ගොඩක් මම තර්ක කරන විදිහට. ඔව්. ඉතින් මං ඒක කරන්නදෝ කිය හිත හිත ඉනකොට නෑ එහෙම නෙමෙයි. ඔයා දැන් ආයෙ ඒ ලෙවල් කරන්න ඕනේ දැන් කියලා හිතුවා. ඒ පාර මම නැවත වාරයක් ඔන්න කෑගල් විද්‍යාලයට ගියා මගේ උසස් අධ්‍යාපනය ලබා. නමුත් ඒකට මම එතකොට මේ රස වැටිලා තිබුණේ මට මේ ක්ෂේත්‍රයේ තුල සංගීත ක්ෂේත්‍රයේ තුල තියෙන විනෝදය සිනහ විහිළු සහ සමාජයත් එක්ක ගැටෙන ඒවා බොහොම සුන්දරයි. ඔව් සුන්දරයි. ඒක ඊට පස්සෙ මට හිතුණා මට ආයෙ හිතුන්නේ නැහැ මං ආයෙත් පාසල් යා යුතුයි කියලා. එතනින් හැබැයි මම පාසල් ගියා නම් මම මේ මෙතෙක් කරපු වැඩ ටික මට කරන්නම් වෙන්නේ නැහැ. මං ඉගෙන ගත්තා නම් මං ඊටාම කුඩා කාලේ ඉඳන් මං හිතනවා මගේ අධ්‍යාපනය ඊටාම හොඳටම කරපු දරුවෙක්. ඔබතුමා තෘප්තිමත් වෙනවද ඒ හැරවුම් ලක්ෂ්‍ය ඒ විදිහට සංගීතය දෙසට හැරිච් එක ගැන ඔබතුමා සතුටු වෙනවද නැත්නම් දුකක් දෙ ගැන තියෙනවද? අනිවාර්යෙන් සතුටු වෙනවා. මොකද මට හම්බ වෙන ගොඩක් දොස්තර මහතුරු ඉංජිනේරු මහතුරු වැඩි හම්බෙන දොස්තර මහතුරු. ඒගොල්ලෝ හරිය ආදරේ මට. නොයෙකුත් වයස්වල ඉතාම අපිටත් වඩා ගොඩක් බාල සහ වැඩිමල් අය ඒගොල්ලෝ ගොඩක් ඉන්නවා. ඒ හැම දොස්තර මහත්මෙක්ම මට හම්බ වෙලා තියෙන ගොඩාක් දෙනෙක් සංගීතයට ඉතාම ඇලුම් කරනවා. එකෝ ගිටාර් එකක් ගහනවා, එකෝ කීබෝඩ් එකක් මොන හරි ගහනවා. ඒගොල්ලෝ හරියට අගේ කරනවා මේ සින්දු රුගාන් තරක කියනක මේක අරක ඊට පස්සේ ඒකේ දුර යනවා. අර වචන ටිකද මේකේ සංගීතයේද ඒකට මම යොදලා තියෙන කෝඩ්ස් මොන හරි තියෙනවා නම් ඒවා ඒ ඔක්කොම කතා කරනවා. ඒගොල්ලෝ හරි ආසයි සංගීතයට. ඉතින් ඒගොල්ලෝ එහෙම ආස නම් මම ඒගොල්ලෝ වෙනුවෙන් හරි කමක් නැහැ මම හරි එක කරලා තියෙනවනේ කියලා මට හිතෙනවා. මට හිතෙනවා මෙහෙම වෙනස් ප්‍රශ්නයක් අහන්න. රූකාන්ත ගුණතිලක කියන පුද්ගලයා කොයි වගේ කෙනෙක්ද ඇත්තටම? අපිට ගීතය තුළින් අපි දන්නවා ඔහු කොයි වගේ තැනකද රට ලෝකය ගීතයෙන් සංගීතයෙන් සංගීත අධ්‍යක්ෂණයෙන් මේකේ අංශවලින් ගිය පරාස්සය අපි දන්නවා. නමුත්
අපි දන්නේ නැහැ රෝකාන්ත ගුණතිලක කියන්නේ කවුද මේ පිළිබඳ ඔබතුමා දකින්න කොහොමද රෝකාන්ත ගුණතිලක ගැන රෝකාන්ත ගුණතිලක කියලා කියන්නේ මම මුලින් කිව්වා වගේ ගොඩක් ආදරයෙන් පෝෂණය ලැබලා හැදුණු වැඩුණු දරුවෙක් සහින් පසු දැන් දැන් මිනිහෙක් එතකොට මුල් ලෝකෙටම ආදරය කරන කෙනෙක් සතා සිව්පාවක ඉඳලා සියලුම වැඩිහිටියන්ට සියලුම ආගම ධර්මයන්ට සියලු මිනිස්සුන්ට ආදරය කරන හොඳ දේ පුළුවන් තරම් උකහා ගන්න උත්සාහ කරන හොඳ දේ පුරුද්දක් කරගන්න නරක දෙයින් පුළුවන් තරම් මිදෙන්න මනුස්ස හැටියට සම්පූර්ණ 100ක් සම්පූර්ණයෙන් කවුරුත් නැහැ සහ රටට ආදරය කරන රටේ මිනිස්සුන්ට ආදරය කරන දුක හොඳට හඳුනන සැපත් හොඳට හඳුනන සැප ලැබුණා කියලා ඒකෙන් උදම් ආනන් නැති දුකක් ලැබුණා කියලා ඒකෙන් අසරණ භාවයට පත් වෙලා නිකන් අනියෝග දැන් ඉතින් මොනව කරන්නද කියලා එහෙම හිතන්නේ නැති උත්සාහවන්ත යටත් නොවන යටත් වෙන්න ඕන තැන දන ගසා මුණින් තලා වැටලා යටත් වෙන ඉතම ආදරවන්ත ලෝකෙට ආදරය කරන ගහකොළට ආදරය කරන සාධාරණත්වයට ඉතම ගරු කරන අසාධාරණ ඉදිරියේ නැමෙන්නේ නැති සාමාන්‍ය මිනිස්සෙ සාමාන්‍ය මිනිස්සෙ ඒ සාමාන්‍ය මිනිස්සයාට පුළුවන් වෙයිද මේ රට හදන්න දියවන්න තරණය කරන්න මේ රට සංවර්ධනය කරා රැගෙන යන්න අහිංසක මිනිසුන්ගේ බලාපොරොත්තු සඳහා සාධාරණයක් ඉෂ්ට කරන්න ඒ යහපත් සංවේදී මිනිසට හැකි වෙයිද රට හදන්න පුළුවන් අපිට රටක් හදනවා කියලා සම්පූර්ණයෙන් හැම කෙනෙක්ම එකම විදිහට එහෙම හදන්න බෑ නමුත් අපි පොදුවේ ගත්තොත් අපි විශේෂයෙන් ජනක කරන්න තියෙන්නේ රටක හදනවා කියලා කියන්නේ රටක මිනිසුන්ට ඉස්සල්ලාම පුරුදු කරන්න ඕන රට ආදරය කරන්න ඒක තමයි දෙන අපේ හදන්න ඕන පළවෙනි දේ අපිට ඒක කියලා දුන්නේ නැති ලොකු ප්‍රශ්නයක් තියෙනවා රටට ආදරය කිරීම කියලා කියන්නේ මොකද්ද කියලා රටට ආදරය කරනවා කියන්නේ ලංකාවේ මැප් එකක් ඇඳලා ඒකට වඳින්න නෙමෙයි ඔව් වටපිට ගහකොළ සතාසිව්පාව ඒ මිනිසුන් අතර තියෙන ඒ සම්බන්ධකම මොකද මානසික රෝගයක් තියෙනවා අපේ හැම වෙලාවෙම අපේ රටේ මම හුඟක් අවුරුදු ගාණක් ඉස්සෙල්ලා ඉඳන් මම අධ්‍යයනය කරපු එක අපේ තියෙන පොඩි මානසික තත්ත්වයක් අපේ මිනිස්සුන්ට එකිනෙකාට මේ ගෞරව කරන්නේ නැති ඒ රෙස්පෙක්ට් එක දෙන්න කැමති නැහැ ඔව් ඉතින් ඒක හින්දා ලෙඩක් හැදිලා තිනවා තමුසෙ දන්නවද මං කවුද කියලා ඒ ප්‍රශ්නේ හැම වෙලාවෙම අහනවා يعني අපි දැනගෙන ඉන්න ඕනේ නැහැ කවුද කියලා එයා ඒක එන්නේ හැම වෙලාවෙම අර එකිනෙකාට අන්‍යෝන්‍ය ගෞරවය නොපෑම හින්දා තමයි විශේෂයෙන් මේ ප්‍රශ්නේ ඇස්සේ වෙන්නේ සමහරට අපිට හිතෙනවා අර කතර ගන්න කලින් එහෙම හිටියට කතරේ ගැහුවම් පස්සේ තර අර විදිහට තමයි සමහරට අහනවා දන්නවද මං කවුද කියලා වගේ එන්න පුළුවන් දේශපාලඥයා ඇතැම් අනිවාර්යෙන් හරි ප්‍රවේශම් වෙන්න ඕන ඇත්තටම අපි මෙතෙන්දි ප්‍රවේශම් වෙන්න ඕන කියලා කියන්නේ ජනක ඔබ නෙමෙයි ඔබයි මමයි අපි ඔක්කොම ප්‍රවේශම් වෙන්න ඕන උතෙන්දි මොකද ඒ අල්පේච්ඡ භාවය ඒක හැම වෙලාවෙම අපි තියාගන්න පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන ඒක අර එකපාරට නිකන් මෙහෙම කරන්න ගියොත් ඉතින් අපරාධ ජීවිතේ එහෙම වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරගන්නවා මට විතරක් නෙමෙයි කාටවත් එහෙම වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා මොකද ඒක අර ඒක આવුත් වෙන ඇත්තටම වැඩක් නැහැ මේ මිනිස්සුගේ වටිනාකම නැහැ එතකොට ගෙදරින් රූකා ලේකා කියපුවාම මුළු රටක් ලෝකයක් දන්නවා ඇගෙන් මේ ගමට මේ ගමනට මනාපයක් ලැබුණාද මේ ගමන යන දේශපාලන ගමනට පිවිසෙද්දී ඇගේ මනාපය ලැබුණාද මේ ගමනට යන්න ආශිර්වාද ලැබුණාද අනිවාර්යෙන් ලැබුණා මුලදී මට ඇය ගොඩක් පටහැනි වුණා විරුද්ධ වුණා ඕන්නේ ඉතින් ආයේ මේ පිස්සු පටන් ගන්නවා මේ මොකද්ද අපිට ඉන්න හිටින්නේ නැහැ ආයෙත් මේක පටන් ගත්ත අරම කියලා කිව්වා මුලදී නමුත් එක්තරා මම මේක කළ යුතුමයි කියලා මට හිතුණේ අර
දවස් 52 අපේ පොඩි අර පොඩි විගඩ විගඩමක් තිබ්බනේ අපේ 2018 ඔව් ඒකෙදි තමයි මම තීරණය කරේ මම මේ මේකට බහින්න ඕන මෙහෙම අර පන්ති මොනිටර්ලා මාරු වෙනවා වගේ මේ පියල් ඔයා මේ පන්ති අතු ගන්න නැහැ මේ හරියට කරලා නැහැ මම හරියට කරන්නේ නැහැ ඩෙස්ක් බංකු මේ වගේ ඔයා නේ මේ අද ඉඳන් රංජිත් තමයි මොනිටර් ඈ කියලා එයා මොනිටර්ලා මාරු කරනවා කියන්නේ ඇන්දායි පාට කියන ඔයා නේ මම අගමැති මේ අගමැති කියලා ඒ වෙලාවේ තමයි මට හිතුනේ මම මේ මං මගෙන් මොන හරි වෙන්න ඕනේ කියලා අර මං හිතන අතීතයේ තිබ්බ එක වෙන්න ඇති ආයෙත් ආවා මොකද මම දේශපාලන වේදිකාවේ මගේ පක්ෂය නම් වන්න නායකයන්ව ඒ තැන්වල තියන්න මම ගොඩක් මගේ කට මගේ දක්ෂකම් පාවිච්චි කරා වචන සංගීතය දෙකම ඒ ඒ ඒ ඒකට පාවිච්චි කරා මිස වේදිකාවයි පාවිච්චි කරා මිසක් දේශපාලනේ වෙනුවෙන් කියලා ඍජුව පාවිච්චි කරලා තිබුණේ නැහැ නමුත් මෙතෙන්දි මම හිතුවා නෑ මමම බහින්න ඕනේ ඒකට මේක කවුරුත් හරියන්නේ නැහැ කියලා රෝකාන්ත ගුණතිලක කියන්නේ මේ මඩ කාලයි මෙතෙන් තාවේ එහෙමයි ඔබ ගීයන් කියන්නේ සැබෑවටත් ඒක එහෙමමද අපෝයෝ මඩ කියන්නේ හරියටම අපි කැමති ඒ අමිහිරි උනත් ඒ මතකය නැවත අවදි කරනවාට ඒව මතකයක් පටන් ගන්න කොනක් නැහැ ඉමක් කොනක් නැහැ අතර මේ කියන්න මාත් එක්ක හිටපු අය මම එකට මාත් එක්ක ආපු අය ගොඩක් තියෙනවා ශාරීරික වගේම මානසිකවත් ගොඩක් බඩ කාපු කෙනෙක් මං අතර ඒවා කියනකොට හොඳයි නොකිය ඉන්නක මම මොකද මගේ පත්‍ර වලටවත් මම කියලා මේ අරයට මට මෙහෙම කරා මෙහෙම අරියාදු කරා කියලා මං කියලා නෑ හැබැයි ඔබතුමා ඒ ප්‍රශ්න ගැටළු ආපු වෙලාවල් වලදී අපි දන්නේ සමාව දුන්නා කියන එක ඔව් ඒක ඊටාම මේක ඔබ අදහස් කරපු යුගයේ නෙමෙයි මං ඊට වඩා ගොඩාක් මඩ කාලා තමයි ඔබ ඔය කියන තැනට ආවේ එතකොට ඔය මඩ කාලයි මෙතෙන්ට ආවේ ගීතේ මං නිර්මාණ කරන 92 1992 ඔය සිද්ධිය වෙන්නේ 2006 ජනවාරි වල ඒකට හේතු වෙන්නේ 1999 තිබ්බ ජනාධිපතිවරණය ඔව් 99 දෙසැම්බර් මාසෙ 21 වෙනිදා ඡන්දය තිබ්බේ අපිට ඔය හරිනම් ඔය සිද්ධිය වෙන්නේ 22 වෙනිදා නමුත් 22 වෙනිදා අපි යම් කිසි ආරංචි මාර්ගයක් උඩ අපි ගෙදරින් පිට වෙනවා මාසයක් ඇමරිකාවට වෙලා ඉන්නවා මම ඡන්දය එකයි ඇවිල්ලා දවස් දෙකකින් වගේ තමයි එනකල් බලන් හිටියතකල් නමුත් අර ඡන්දේ ඉවරන දවසේ මුණා නම් ඊට වඩා ගොඩක් වෙනස් වෙනවා මේක දැන් මාසයක් ගියා ගිහිල්ලා ගොඩක් ඒගොල්ලෝ රට බාහිර අරගෙන ආයමත් ඒ ගොඩක් සෑහෙන කූල් වුණාන් පස්සේ තමයි මේ මට ඒ වෙන සුද්ධිය වුණේ මම ඇමරිකාවෙන් ඉඳන් තට්ටු ගාගෙන එන්න හැදුවේ තට්ටු ගාගෙන ආව නම් මොනව කපයිද දන්නේ ඒක මම කල්පනා කළා හොඳ වෙලාවට මට වෙලාව තිබුණේ නැහැ ෆ්ලයිට් එකට ඒ තිබුණ වෙලාවත් එක්ක මං චන්දලේ කතන්නේ ඒවන් නැද්ද මං තව ටිකක් ඉඳලා මොකද මට හිත කිව්ව නෑ මත් යන්න ඕනේ දැන් කියලා පස්සේ මම ටග්ගල එයා ලයින් එකට කතා කරලා මමත් යනවා කියලා අපුන් හොඳ වෙලාවට සීට් තිබ්බා කරලා අපි ආවේ ඉතින් මට කොණ්ඩේ කපන්න යන්න වෙලා තිබුණ නැතිකමට ආවේ කොණ්ඩේ කැපුවා නම් මගේ මොනවා කපයි කියලා මම කල්පනා කරන්නේ ඉතින් ඉවි වැඩ වුණා නමුත් මම හිතන්නේ බොහෝ දෙනෙක් මිය පරලෝ ගිහිල්ලා ගොඩක් දෙනෙක් ඒ කරපු අය එක්කෙනෙක් අසනීප තත්ත්වෙන් ඉන්න අවිද ගන්න බෑ රෝද පුටුව ගන්නෙ තව එක්කෙනෙක් මම හිතන්නේ එංගලන්තේ හරි කොහරි ඉන්නවා ඉතින් තවත් ඇහැංගිලත් ඇති මොකද ඒ ඔක්කොම හරියටම අල්ලගත්තේ නෑ 11 දෙනෙක් තමයි හුනේ 22ක් විතර ආ ඒ අය කෙරෙහි ඔබතුමාගේ දැනට තියෙන මොන වගේ ඇඟීමක්ද අනේ මට කිසිම ගාණක් නැහැ මං ඇත්තටම ආසයි කවුරු හැවිල්ලා මට මේ ඔයා දන්නවද මං කවුද කියලා මං තමයි ඔයාට පිස්තෝලෙ තියන් හිටියේ මං තමයි ඔයාගේ නෝනාට AK-47 එක තියන් හිටියේ මෙහෙමයි මං තමයි ඔයාගේ ඔළුවට තෙල් වැක්කුවේ මම තමයි කොණ්ඩේ කැපුවේ කියලා එහෙම කවුරු හරි කියනවනම් මං හරි ආසයි ඒගොල්ලෝ හම්බ වෙන කිසි ප්‍රශ්නයක් නැහැ මට මොකද උසාවියේදී මට ඒගොල්ලෝ මහ උසාවියේදී හම්බ වෙනකොට මං ඒගොල්ලොත් එක්ක කතා බහ කරා කොහොමද කියලා නම් මං අහනකොට මගේ ලෝයර්ලා මාව පැත්තරන පිස්සුද තමසිට මොනවා කරනවද මේ ඉංග්‍රීසි භාෂාවෙන් අහුව මගෙන් මේ ඔච්චර මේ මේ
එහෙම කරන්න මන්තිම දැක්කොත් එහෙම ඉතයි මේ බොරු කේසයක් කියලා. කියලා එහෙම මට ගොඩක් මේ ප්‍රබලව මේ කියාපෑ ඒගොල්ලෝ මං මට කතා කරන්නත් එපා ඒගොල්ලොත් එක්ක කියලා. ඉතින් මේකට අණ දුන්න මේක සැලසුම් කරපු ඒකට සතුටින් දායක වුණ ඒගොල්ලෝ ඉන්නවා. තාම හොඳ සොඳර ඉන්නවා. තාම ඉතාම හොඳ හොඳට ඉන්නවා ඒගොල්ලෝ. ඒගොල්ලෝ එහෙම ඉදිද්දි ඒගොල්ලන්ගේ අණ පිළිපැදිය යුතු මේ පොලිසිය සාමාන්‍ය පීසීලා සහ එස්.අයි වගේ මේ මහත්තුරු තමයි ඕකේ සර් හරි සර් හොඳයි සර් නගපමාණට හරි සර් කියලා නගලා දැන් මේ කරපම් අපි කියන දේ කරපම් කියපම කරපුවාය. ඉතින් මේ මිනිස්සු ටික ඇතුලේ තියලා විධානය දුන්නේ ඒගොල්ලෝ එළිය නිකන් ඉන්නකොට ඒක අසාධාරණයි. එහෙම එන්න අවශ්‍ය නැහැ. මොකද මේ මිනිස්සු අවුරුදු 13ක් තිස්සේ නඩුවලට ගියා. අවුරුදු 13ක් තිස්සේ නඩුව ඇහුවා. ඒකම ඇති. ආයෙත් මේ මිනිස්සුන් තවත් තල්ලලා පිළලා තවත් අවුරුදු ගානක් හිරේ කුඩේ දාපුවම ඒගොල්ලන්ගේ ජීවිතය ඒගොල්ලන්ගේ දරුවට වෙන හානිය සහ ඒ පවුල් වලට වෙන අපහසුතාවය ගොඩක් හිතුවා. මමත් අන්න ඒකත් ඒක හිතලා තමයි අපි හැමෝම ඒ වගේම ආදරණීය දරුවෝ දෙන්න රයිනි වින්දි මේ දෙපළ මේ දේශපාලන ගමට ගමනට පිවිසෙනාට මොනවා වගේ අදහසක් දැරුවේ? ඒගොල්ලෝ කැමති නැහැ. ඒගොල්ලෝ කැමති වුණේ නැහැ. මම හිතනවා ඒගොල්ලන්ට ඒ අතීතයේ එක එක සිදුවීම් හොල්මන් කරන වැඩි එදා අපේ ගෙදරට එනකොට වින්දිට අවුරුදු දෙකක් නැහැ. අවුරුදු දෙකක් වෙන මාසයක් තිබුණා. නැහැ. ඔව් අවුරුදු දෙකක් සිද්ධිය වුණ දවසට අවුරුදු දෙකයි මාසෙයි. නමුත් සිද්ධිය වෙන්න ගිය දවසට අපි පැනලා ගියා කියලා කිව්වා. එතකොට අවුරුදු දෙකක් වෙන්න තිබ්බා. මේ මාසයක් තිබ්බා. රයින් හොඳට මතකයි අවුරුදු එතකොට අවුරුදු 7ක් 8ක් විතර ඇති. එයාට ඔක්කොම මතකයි. එයා කෑ ගන්නකොට පාන් කඩයක් ඔම්පන් කියලා මට පිස්තෝලෙ තියන් හිටපලා කතා කියලා කිව්වා සමහරවිට. පිස්තෝලෙ තියන් හිටපු මනුස්සයා කීප එක එයාට මතකයි. මට හරිම දුක හිතුන අවස්ථාවක් ඒක. ඒ මුළු සිද්ධිය තුළම මට ගොඩක් දුක හිතුනේ. මගේ මට තාත්තට අම්මට කරදරයක් වෙනකොට දරුවෙකුට කෑ ගහන්න පවා අයිතියක් නැහැ කියලා කිව්ව කතාවක් ඒක. දරුව කෑ ගහනකොට ඔන්නෝගේ කඩ පාන් කඩයක් ඔප්පන් කියලා කිව්වා. ඒක මං හිතන එක එච්චර හොඳ නැහැ ඒක කියලා. මේ කියන කරුණම දවතුමාව පොළඹවන්නේ දේශපාලනයට පිවිසෙන්නේ. ඔව් මට අන්තිමට ගෙදරින් පිට වෙනකොට එහෙම අපේ කරේ තිබ්බ අපේ දෙනගේ චේන් දෙක කඩාගත්තා. ඒක හරියට ගාංචුවෙන් බල්ලා වෙහෙම එහෙම නෙමෙයි. නිකන් දැන් රත්තරන් ඉඳන් මේක මෙහෙම තදි මිරිකපොන් ටස් කරලා කැඩෙනවා. ඒකත් කැඩුවා අපි දෙනගන උඹලට මෙවුව ඕනේ නැහැ කිව්වා. කරලා ගේම් පිට වෙලා ආය ආවා. ඇවිල්ලා වැඩි සද්දවත් දෙපා එපා කිව්වා. ඒ කියන්නේ පත්තර වලටත් මොකද කරුවත් මේක වැඩි එලිදරව කරන්න එක තහනම් කියන එක ඒ කිව්වේ. ඒකලා කිව්වා මීට පස්සේ උඹලා දෙන්නට දේශපාලන වේදිකාව තහනම්. එහෙම වුණත් අපරාධ දැනගනි කියලා මම කරලා තද කළා තමයි ගියේ. ඒක උත්තරේ තමයි. අපිට හිතා ගන්න බෑ ඔබතුමාගේ මේ ගමන් මග. මෙච්චර තර්ජන ගර්ජන තියෙද්දිත් ඔබතුමා නැවත තෝරගන්නෙත් නෑ දේශපාලනයමයි. අපිට අදාහ ගන්න බැරි කාරණා. කෙසේ වෙතත් අපි මේ අමහිරි මතකයෙන් මිදිලා අපි කැමති කලාව ගැන චුට්ටක් කතා කරන්න. මේ ඔබ දියවන්නා තරණය කළොත් අපිට ඒක කියන්න බෑ. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. තීරණය අපේ ප්‍රේක්ෂක ජනතාවතේ. දියවන්නා තරණය කළොත් අපේ කලාකරුවන් වෙනුවෙන් මොන වගේ දෙයක්ද කලාකරුවෙක් විදිහට ඔබතුමා කරන්න හිතේ තියාගෙන? ජනක කලාකරුව කෙරෙහි මගේ සංගීතයම එක දිගටම කරනවා. ඒක නවත්තන්නේ නැහැ. මම ඒකට අවකාශයක් මගේ නායකතුමාගෙන් ඉල්ලා ගන්න මම හිතන් ඉන්නවා. ඒක මම දැන් කියන්න අවශ්‍ය නැහැ. ඒක අර මූදහත් ගවත්තේදී අමුඩු ගන්නවා වගේ වැඩක්. අපි ඉස්සලා දිනාගෙන අපි ජයග්‍රහණයක් ලැබලා අපි ඉස්සලා එක්තන් වෙන්න උනක් කොහොමද හරියට. ඉන්පසු මම එතුමාගෙන් ඉල්ලනවා මට අවකාශයක් දෙන්න කරුණා කරලා. මොකද එතුමා දන්නවා මං මගේ නිර්මාණ කරන ගැන එතුමා ඉතාම අතීතයේ ඉඳන් නිරීක්ෂණය කරපු කෙනෙක්. එතුමත් සංගීත පිස්සෙක් ඇත්තම කියනවා. මං ඉල්ලා ගන්නවා මට ඒක කරන්න ඕන දිගට මොන දේශපාලනය කරත් මට සංගීතයට වෙලාවක් එන විදිහට ඔබතුමා මට මේක සකස් කරලා දෙන්න. එතුමට පුළුවන්. මම දන්නවා එයා කොහොමද කරනවා ඒක. ඒක තමයි සංගීත වෙනින් කලාකරුවෝ වෙනින් කරපු පළවෙනිම දේ. ඉන්පසුව
මේ අපේ කලාකරුවන්ගේ තියෙනවා ගොඩක් සකස් විය යුතු දෙයක් මේ සිස්ටම් එකක් තියෙනවා සකස් විය යුතු හරි තැනට මුදල් ටික යන්න කලාකරුවෝ එමෙත නිර්මාණකරුවෝ අගහිඟ කමින් පෙලෙන්නේ නැතුව ඔවුන්ට යම් කිසි විදියට තමුගේ නිර්මාණ උදෙසා තමුගේ හැකියාවන් උදෙසා තමු එදිනෙදා හම්බු කරන එකෙන් ඔවුන්ගේ යමක් අරගෙන හෝ මොකක් හෝ සිස්ටම් එක सिस्टम में कट यम किसी पीली कट पीली कट गेला ओंट विशेष ओंगे संध्या समय जीवित यदि ओंट भरक नी काट अतपा न तो जीवत्वी में क्रम्य मंगेतमेला सकस कर दुर्नागल तम नियोजन करा युकट देशपालन पक्ष स्वाधीन खंड मिशी देखा इधर पत्ती नाम मेथिवर्णी अपेक्षक तुंसी अणु हाईदने तरंग करण एक्कम सहोदर अपेक्षक पिरीसर मनवाद सहोदर अपेक्षक अत्र मन युला कहती हेम मगे सहोदर ओनट वाड़ा अभी मेक तरंग अभी मेक अभी अभी यकीना काकुटागन लुकूर एसकाक मेक मेरे एसक अभी दिनांडमोण एक हेम के हिता न तो तमुंट एम हितवत्म नमुत्क भौतिक काटवत् एक पेन्तु नैक मत नरक आदर्श तमागे सीतेन सह तमा एक सूदानम्यन क्रम सह क्रम विधिये तमा ये जायग्रहणे लबंड उत्साहक मिस कायिक वशं भौतिक तरंग तलू कर मंगिता हेमक रवश्य रटट उदौक रंड तमुंग तेरे मिनसुंत अवश्य माव रटट उदौक रूल मिनसु तोरण मम बल तोर तोरा लबंड अवश्य बल मंगे कि मिनसु हित मिनसु माव तोर हेम नेता मट किसीम लज्जा वक्ना है मम मगे मगे पुरुदु रास्ताव करगन आदर्श मत पुलांतर आदर्श मत जीवत्ने मम दिगटम करायन एक अपे प्रेक्षकेन अपे बार करना तेंदु ओबाते अपे पक्षेवत अंकेवत मेम रटहदन मिनिस्सु देशपालन वेडसटान हलरा हेली करदन है ओबट बाराई मे रटट अवश्य कौद ए अवश्य पुद्गलेन देवन्ना तरणे किरीम सदा ඔබ මනාපයේ සඳහා එකතු කරන්න පුළුවන්කම තිබෙනවා රූකාන්ත ගුණතිලති කියන මේ සොඳුරු කලාවේදියා අපත් සමග එකතු වෙද්දී ගීතයක පුංචි හෝ රසමසු තැනකට නොගියොත් ඒක අඩුවක් කියලායි මට හිතෙන්නේ එනිසා මම බොහොම ගෞරවයෙන් ඉල්ලාසෙක ඔබතුමන්ගෙන් ගීතයක පුංචි කොටසක් හෝ අවස්ථාව සලසා දෙන අපේ ප්‍රේක්ෂක හිතමිතුරන් වෙනුවෙන් අහන්නට අවස්ථාවක් ඔව් ජනක මේ සින්දු කියන කෙනෙක් කියලා මේ දවස්වල සින්දු කියන सिंधु गायना कर तीयन मुखद पुलांतरांगश्री मूल कथा कर निधि बुलास्तावल हेमला मे गायना कर सूर एना मे कथा कर सूर तम गायना कर दी मम ई थिंक मे गायन अत्र यम यम साधने कुत्ते पुला समय कटाने गणगण हरि मंग अमरदेव शिवरी के गायन कर मस गीत ससर वसन तुरु निबंधकीन तुरु ससर वसन तुरु निबंधकीन तुरु पिंकित हेल रंदिरने यली उपदिन्नत हेतु आसना वेवा हेतु आसना रत्न मालिसै किरणै महाबोसेवनै तिसावै
සීගිරියයි අපේ උරුමයයි රත්නමාලි සැකිරණයි මහබෝසවනයි තිසාවැවයි සීගිරියයි මගේ උරුමයයි සසර වසන තුරු නිවන් දකින තුරු සසර වසන තුරු නිවන් දකින තුරු පින්කෙත හෙළරන් දෙරණේ යලි උපදින්නට හේතු වාසන වේවා හේතු වාසන ඔබතුමා මේ රට ගැන කතා කළා වගේම අපිව නර්මදමේ ප්‍රේක්ෂක හිතමිතුරන් වෙනුවෙන් කියන්න අදහසක් ඇති. ඒ ටිකටත් අපි අවස්ථාවක් වෙන් කරන අවසාන වශයෙන්. මගේ ආදරණීය ප්‍රේක්ෂකීනි එහෙම නැත්නම් මේ අසා ඉන්න සිංහල තීරණ අපේ රටවැසියනි මම ඔබෙන් ඉල්ලනවා ඔබ ඔබ ඉන්නේ ඉත උතුම් තැනක මේකේ උතුම් බව නැති වෙනවා නම් අපි හැසිරෙන රටාව අනුව නැති වෙනවා මිසක් මේ මේ රටේ උතුම් බව වෙන විදියකින් නැති කරන්න බෑ අපි මේ රටට මේ රට්ටුන්ට වටපිටාවට සතා සිවපාවට ගහකොළට අපි ආදරය කරන්න අපි පුරුදු වෙන්න ඕනේ ඒක පුරුද්දක් කරගන්න ඕනේ ඒක පුරුද්දකට ගියාම කවදාකවත් ඒක වෙනස් වෙන්නේ නැහැ මොකද ඕනම දෙයක් පුරුද්දකට ගියාම ඒක අපි නරක දෙයක් වුණත් පුරුදු වුණොත් ඒක දිගටම වෙනවා ඒකින්ද අපි හරි දේ කරොත් රටට ආදරය කරන්න පුරුදු වුණොත් මහා පොළව මේක ලස්සනට තියාගන්න කොළ කෑල්ල බිම දාන එක පවා ඉත කල්පනාකාරීව අපිට කරන්න පුළුවන් නම් ඉතාම සුළු උදාහරණයක් කිව්වේ මං හිතනවා අපේ මේ රට තරම් සුන්දර රටක් මෙච්චර නිදහසේ මෙච්චර සුහදශීලී මිනිස්සුන් ඉන්න රටක් මෙච්චර ඇයි හොඳයිකම් පවත්වන්න පුළුවන් ගෙදර මොකක් හරි පොලොස් මැල්ලෝ පොලොස් මාළුවක් හොයාගත්තාම අල්ලපු ගෙදරට කෑල්ලක් ගිහින් දෙන ගතිය තියෙන රටක් මන්න හිතන්න වෙන කොහක් තියෙනවා කියලා අපි තව ටිකක් ආදරය කරමු ඔක්කොම හරියයි ආත්මාර්ථකාමී වෙන්නේ නැතුව එමනම් මේ සොඳුරු දේශපාලන කතා බහ දේශපාලන වගේම ජීවිතයේ බොහොම රසමුසු තැන් අපිට කතා බහ කරන්න හැකියාව ලැබුණා ඉතින් රෝකාන්ත ගුණතිලක කියන මේ විතක සෙල්ලක්කාර මේ අපූර්ව මිනිසා ළඟ බොහොම සංවේදී රසමුසු තැනක් අපිට මේ පුංචි කාල පරාසය තුල අනාවරණය කරගන්න හැකියි ඉතින් රෝකාන්ත ගුණතිලක මහත්මයා කියන්නේ කලා පවුලක් අපි ප්‍රාර්ථනේ රටට සම්පතක් විදිහටයි අප දකින්නේ ගීතෙන් මුළු රටක් පින වූ මේ කලා පවුලට ඔබතුමන්ට ඔබතුමන්ගේ සියලු බලාපොරොත්තු සඵල වේවා ඔබතුමන්ගේ ඒ සියලු දේශපාලනික ගමන සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා වයඹ ටීවී රට හදන මිනිස්සු දේශපාලනික කතිකාවත සමගින් අපි ඔබතුමන්ට සුබ ප්‍රාර්ථනා කරමින් මෙම සොඳුරු අඩ හෝරාවක කාලය මෙලෙස අවසන් කරනවා ඔබතුමන්ට ජය වේවා ජය වේවා ආයුබෝවන් ජනතා